සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත් ථානාවීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානාවීරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත ආමබන්තේ සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මුත්තෝහං භික්කවේ සබ්බ පාසේහි යේ දිබ්බා යේ ච මානුසා තුම්හෙපි භික්කවේ මුත්තා සබ්බ පාසේහි යේ දිබ්බා යේ ච මානුසා චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ ධර්ම දේශනාවන්ගෙන් අදට යෙදී ඇති මාතෘකාව වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ව්‍යාප්ත වූ ආකාරයත් එයින් රටට සිදු වූ සේවාවත් පිළිබඳ
අගය කිරීමක්. සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත වෙසඟපුර පසළොස්වක් පොහෝ දිනක අදින් අවුරුදු 2625කට පෙරයි සිද්ධ වුණේ. උන්වහන්සේගේ උපත අදින් අවුරුදු 2625කට පෙර ඒ වෙසඟපුර පසළොස්වක් පොහෝ දිනක. උන්වහන්සේ බුදු බවට පත්ුනේ එයින් අවුරුදු 35කට පස්සේ අදින් අවුරුදු 2590කට පෙර වෙසඟපුර පසළොස්වක් පොහෝ දිනකයි උන්වහන්සේ බුදු බවට පත්ුනේ. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අපරිමිත සේවාවක් ලෝකයට සිදුකොට අදින් අවුරුදු 2545කට පෙර වෙසඟපුර පසළොස්වක් පොහෝ දිනකයි පිරිනිවන් පාවදාලි. ඒ අනුව මේ 2545 නිමයි මේ වෙසඟපුර පොහෝ දිනෙන් පස්සේ 2546 වෙනි වසර ලබනවා. මෙන්න මේ කාලයේ තුල තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් ලෝකේට අපරිමිත සේවාවක් සිදු වුණ බව බුද්ධිමත් ලෝකයාම අද පිළි අරගෙන නිමයි. බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ වෙසඟපුර පසළොස්වක් පොහෝ දිනක පෙරකී පරිදි බුදු බවට පත් වෙලා ඊළඟට උන් වහන්සේ කළේ තමන් අවබෝධ කරගත් සොයා කියාගත් අමා මහ නිවන් සම්පත් තමන් විසින්ම අනුභව කළා. ඒකටයි නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. බුදු බවට පත් වෙලා සති හතක්ම විසාකා සිටු දේවියගේ සුජාතා සිටු දියණියගේ කිරිපිදු දානේ වැළඳීමෙන් පස්සේ සතියෙන් සතිය පඨමං බෝධිපල්ලංකං ဒුතියං ච අනිම්මසං කියලා දැක්වෙන පරිදි නිරෝධ සමාපත්තිය සමවැදීමෙන් නිවන් සම්පත් වින්දා. ඉන් අනතුරුව උන් වහන්සේ බැලුව මේ ධර්මයේ දේශනා කළ යුතුව තිබෙනවා. තමන්ට පළමුවෙන් උපකාරවත් වුණු ආලාර කාලාම තාපසතුමා බැලූ විට එතුමා අභාවයට ගිහින් ඒ ළඟට උන් වහන්සේ බැලුවේ දෙවනුව තමන්ට උපකාරවත් වුණ උද්දකාරාම තාපසතුමා පිළිබඳවයි. ඒ ඉරිෂීන් වහන්සේත් ඒ වන විට අභාවයට ගිහින් එන් අනතුරුව බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මට දෙහිවින්ම උපකාරවත් වුණු තව ප්‍රශ්නමක් ඉන්නවා. කොණ්ඩඤ්ඤ භද්දිය වප්ප මහානාම අස්සජි මේ පස්තිනා වහන්සේ මා දුෂ්කර ක්‍රියා කරන කාලයේදී දෙහිවින්ම උපකාරවත්ව මා ක්ලාන්තව කර කියාගත හැකි තත්ත්වයක් නැතුව සක්මන් මළුවේ ඇද වැටිච්ච වෙලාවේදී ඒ අය කල්පනා කළා බෑ ශ්‍රමණ භවත් ගෞතම තාපසතුමාට බුදු බවට පත්වෙන්න. ඒ නිසා අපි අතහැර යමුයි කියලා ඒ පස් දෙනා මාව අතහැරලා ගියා. එතනත් යම්කිසි අදහසක් තියෙනව මොකද ශරීරේට දුක් දීමෙන්ම පමණයි බුදු බවට පත්වෙන්ට පුළුවන් කියන මතයයි එදා දඹදිව තිබුණි. මම ඒ පස්තිනාට දැන් ධර්මයේ දේශනා කිරීම හොඳයි. මට උපකාරවත් වුණා ඒක කෘතවේදී ගුණයක්. ඒ වගේම ඒ අයට මේ ධර්මයේ තේරුම් ගැනීමේ හැකියාව පුළුවන්කම හොඳටම තිබෙනවා. දීර්ඝ කාලය තාපස ධර්මයන් පිරු පිරිසක් ඒ පස් දෙනා වහන්සේ ඒ පස් දෙනාට ධර්මයේ දේශනා කළ යුතු කියලයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඉසිපතනේ බලා වැඩම කළේ.
මෙතනදී තව වචනයක් පැහැදිලි කළ යුතුව තිබෙනවා. මේ කොණ්ඩඤ්ඤ භග්ගිය වප්ප මහානාම අස්සජි කියන පස්තිනා වහන්සේ කාගේ කවුද කියන බව දැන ගැනීම මේ පින්වත් කාටත් ප්‍රයෝජනවත් වෙනවා. එදා සුද්ධෝදන මහරජතුමා සිදුහත් කුමරු උපාන්නයින් පස්සේ මේ උපත ලැබූ දරුවාගේ හත්වෙනි දවසේ උපතින් හත්වෙනි දවසේ රටේම නමගිය බ්‍රාහ්මණ පඬිවරු 108 දෙනෙක් රජමාලිගාවට කැඳෙව්වා. ඒ අය ඉතා ඉහළම පෙළේ දෛවඥයෝ බ්‍රාහ්මණ පඬිවරු තව කෙනෙකුට දෙවෙනි නොවන තරමේ මහා පඬිවරු රජමාලිගාවට කැඳවලා පිළි අරගෙන සංග්‍රහ කරලා මේ දරුවා දෑතින් ඔසවාගෙන ඇවිදින් පෙන්නලා මේ දරුවාගේ ශාරීරික ලක්ෂණ උපත ලැබූ වේලාව අවස්ථාව නැකත ඒ අනුව අනාගතයේ පිළිබඳව මට විස්තරයක් කරන්ටි. මගේ එකම බලාපොරොත්තුව මේ රාජ්‍යයට වෙන දරුවෙක් නැහැ. ඒ නිසා මේ දරුවාගේ අනාගතයේ පිළිබඳව පැහැදිලි විස්තරයක් කළ යුතුයි කියන බව පින්වත්නි සුද්ධෝදන මහරජයා අර බ්‍රාහ්මණ පඬිවරු 108 දෙනාට මතක් කළා. ඒ මතක් කළ දරුවා රජගේ තුලට ගෙන ගියා. අර පඬිවරු එතනම රැස් වෙනා සාකච්ඡාවක් කළා. අපි 108 දෙනෙක් පිරිස වැඩි, පිරිසක් වැඩි වුණාම කතාව මිසක් තීරණයක් ගන්න බෑ. හැමෝම අතනින් මෙතනින් අදහස් පළ කරනවා. නිගමනයකට ඒම අපහසුයි. ඒ නිසා ඊට වඩා බුද්ධිමත් පිළිවෙලක් අපි අනුගමනය කළ යුතුයි කියලා එතන හිටිය ජ්‍යෙෂ්ඨතම බමුණු පඬිවරයාගේ මතේ පරිදි අර 108 දෙනාගෙන් ඉතාමත්ම ඉහළම පෙළේ පඬිවරු 8 දෙනෙක් තෝරගත්තා. ඒ 8 දෙනාගෙන් වයසින් බාල ඉතාමත්ම දක්ෂ පඬිවරයෙක් කොණ්ඩඤ්ඤ කියන්නේ. මේ අය තොරතුරු හොයලා බලලා පස්සේ ප්‍රකාශයක් කළා සිදුහත් කුමරු ගැන. ඒ විස්තර මේ පින්වතුන් දන්නවා. ඉන් අනතුරුව මේ 8 දෙනා කතාබස් කරගත්ත දැන් අපි හැම කෙනෙක්ම අවුරුදු 60 70 80 වයසට ආපු අය. මේ සිදුහත් කුමරාගේ ජන්ම පත්‍රයේ අනුව මේ කුමරා ගිහිගේ අත අරින්නේ වයස 29 දී. පැවිද්දට පත්ව බුදු බවට පත්වන්නේ ධර්මාවබෝධය කරන්නේ වයස අවුරුදු 35 දී. ඒ තාකල් බෑ අපට මෙතන ඉන්න. මේ ලෝකෙන් අපි ඈත් වෙනවා. කොණ්ඩඤ්ඤ ඔබ බාල වයස්කාරයෙක්, ඒ වුණාට සහජ බුද්ධියක් ඇති, කුසලතාවයක් ඇති කෙනෙක්. අපට ආඩම්බරයක් ඔබ ගැන. ඔබ විශේෂ දක්ෂකමක් කළා. අපි වයස්ගත බමුණවරු. අපි දැක්ක මේ කුඩා කුමරුවාගේ නළල මැද ඌර්ණ රෝම ධාතුව කෙස් ගහක් තිබෙන හැටි කරකුණු. මේ කෙස් ගහක් පිහිටලා තියෙනවා. ඒ ඌර්ණ රෝම ධාතුව දකුණටද වමටද කැරකිලා තියෙන්නේ කියන බවක් ගැන විමසන්ට නැහැ අපට කල්පනාවක් ඇති වුණේ. අපේ පෙනීමත් අඩුයි, වයස්ගතයි. ඔබ තරුණයි, ඔබ 37 කෙනෙක්. ඔබ හොඳට කිත්තු වෙලා බලලා ඔබ දැක්කා මේ කෙස් ගහ ඌර්ණ රෝම ධාතුව කැරකිලා තියෙන දකුණටයි. ඒ දැකලා ඔබ එක අඟිල්ලක් ඔසවලා කෙලින්ම කිව්වා නෑ මේ කුමරා ඒකාන්ත වශයෙන්ම බුදු බවට පත් වෙනවා. අපට ඒ ටික පැහැදිලිව කියාගන්න බැරි වුණා. මේ කෙස් ගහ වමටද දකුණටද කැරකිලා තියෙන්නේ කියලා. වමට කරකුණොත් ගිහිගෙයි රැඳෙන චක්‍රවර්ති රජ කෙනෙක්. දකුණට කරකුණොත් ඒ කාන්තේම ලෞතුරා බුදුබවට පත්වෙන ශ්‍රේෂ්ඨ පුද්ගලී. ඔබේ පෙනීම හොඳයි, තරුණකම තිබෙනවා, ඔබ එයින් ප්‍රයෝජනයක් ගත්තා.
කොහොම නමුත් දැන් අපි එක වචනයක් ප්‍රකාශ කළා අපිත් ඒක අනුමත කරනවා ඒ කාන්තේම මේ දරුවා බුදු වෙනවා දැන් ඔබට අපි එක ඉල්ලීමක් ඉදිරිපත් කරනවා කලින් මතක් කළාත්මෙන් අපි නෑ ජීවත් වෙන්නේ මේ දරුවා බුදු බවට පත් වෙන කාලය වෙනකොට අපි අභාගයට ගිහින් ඔබ එක උපකාරයක් අපි අපේ ළමින්ටත් දැන් ගෙදර ගිහින් කියනවා සිදුහත් කුමරා ගිහිගේ අත ඇරියයි කියන ආරංචිය ලැබුණයින් පස්සෙන් දරුවෙනි අපේ පවුලෙනුත් කවුරු හරි දරුවෙක් පැවිදි වෙන්න ඕන ඒ උත්තමයා වෙනුවෙන් අපි අපේ දරුවන්ට උපදෙස් දීලා තබනවා ඒ දවසට ඉතුරු වෙන්නේ අපේ විශ්වාසයේ ඔබ පමණයි ඔබත් ওই කාරණේ අපේ දරුවන්ට කියලා අපේ දරුවෝත් සමග එතකොට ඔක්කොම අට දෙනෙක් ඔබත් සමග පැවිද්දට පත් වෙලා ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට බුදු බවට පත්වීම පිණිස අවශ්‍ය උපකාර අප උපස්ථාන ආදී කරන්ට ඕනේ අප කියන්න තියෙන එකම වචනේ ඕක තමයි අන්න ඒ කියපු අට දෙනාගේ දරුවෝ තමයි පින්වත්නි කොණ්ඩඤ්ඤ භග්ගිය වප්ප මහානාම අස්සජි අර ප්‍රකාශ කළාක්මින් සිදුහත් කුමරා වනගත වෙන කාලයේ වෙන විට අර වයස්ගත මහපඬිවරු අභාවයට ගිහින් ඉතුරු වෙලා හිටිය කොණ්ඩඤ්ඤ පමණයි කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණ තුමාට කාරණේ මතක් වුණා දැන් ඔහුත් වයස්ගත වේගෙන යන්නේ වයස අවුරුදු 65 ඉක්මවලා අර තාපසවරුන්ගේ අර පඬිවරුන්ගේ ගෙවල් වලට ගිහින් මතක් කළා සිදුහත් කුමරා වනගත වෙලා ඔබේ පියා ඔබට මේ පණිවිඩය කියලා ඇති මටත් පැවරීමක් කළා මැරෙන්න කලින් කවුරු හරි එනවද මහාන වෙන්න ඒ සිදුහත් කුමරු වෙනුවෙන් තාපස ධම් පිරීමට යාම පිණිස එතෙන්දි කියනවා බ්‍රාහ්මණ පඬිතුමනි කොණ්ඩඤ්ඤ ඔය කාරණේ අපේ පියා එකවරක් නෙමෙයි වාර කීපයක් අපිට එකතු කළා කිව්වා අපේ පවුලේ 6 දෙනෙක් ඉන්නවා ඒ වුණාට එක්කිනෙකුටවත් බෑ තපස්දම් රකින්ට යන්න ගෙහ බැඳීම් වැඩි ඒ වගේම වෙළඳ ව්‍යාපාර ආදී අපි පටන් අරන් තිබෙනවා ශබ්ද ශාස්ත්‍රයේ පිළිබඳ කළ යුතු කටයුතු බහුලයි අපේ ගෙදරින් එන්න කෙනෙක් නැහැ. ඊළඟ ගෙදරට ගියා අනිත් බම්මුණු පඬිවරයාගේ නිවසට. එතන කියනවා අපේ දරුවන් 5 දෙනෙක් අපි එක්කෙනෙක් කෙනවා බාල මල්ලි. ඒ තමයි පින්වත්නි භග්ගිය කියලා කිව්වේ. ඔන්න ඔය විදිහට අර පඬිවරු ඉතිරි 7 දෙනාගෙන් පඬිවරු 5 දෙනෙකුගේ 4 දෙනෙකුගේ දරුවෝ විතරයි ඉදිරිපත් වුණේ. ඒ 4 දෙනා තමයි භග්ගිය වප්ප මහානාම අස්සජි. ඒ 4 දෙනයි කොණ්ඩඤ්ඤ එදා හිටිය කෙනා. ඒ 5 දෙනා තමයි ඔය පස්වග මහණුන් වහන්සේලාය කියන්නේ. ඒ අය බුදුහාමුදුරන්ට කළ යුතු උපස්ථාන කළා බුදු වීමට පෙර. අදහසක් තිබුණ අනේ දුක් විඳ ඇද වැටුණ ඇටසැකිල්ලක් දැන් ඇගේ රෝම කූපයක්වත් නෑ. මේ තරම් දුක් විඳලත් බුදු වෙන්න බැරි වුණා නම් නැවත වැඩක් නෑ අපි මෙතුමා කෙරෙහි බලාපොරොත්තුවක් තිබීමෙන්. මම තමයි එදා ඒකාන්තයෙන්ම කිව්වේ බුදු වෙනවයි කියලා. කොහොම වුණත් ඒ වැඩේ අසාර්ථක වෙන බවක් පේනවා දැන් අපට ලැජ්ජාවක්. අපි තපස් දම් රැකලා වෙන තාපසයන් වහන්සේලා නෑ ආශ්‍රය කළේ. මෙතුමා සමගමයි ගැවසුනි දැන් වැඩේ වැරදුනා ඒ නිසා තව තාපස පිරිසක් වෙතට යන්න බෑ අපි 7-5 දෙනා වෙන තැනක එකතු වෙලා අපි විවේකීව තපස් දම් රකිමුයි කියලයි බුදුහාමුදුරුව බුදු වෙන්න කලින් අතර දාලා උපකාරයේ ඕන වෙච්ච වෙලාවෙම අනේ අතරලා ඒ 5 දෙනා ගියා ඉසිපතණයට බරණැස ඒගින් තපස්දම් රකින්නවා ඒ වුණාට බුදුරජාණන් වහන්සේ නෑ බුදු බවට පත් වුණායින් පස්සෙවත් කලින්වත් අකුරු තක්්‍ය වෙච්ච කෙනෙක් නෙමෙයි තථාගත බුදු පියාණන් වහන්සේ
උන් වහන්සේ බැලුව කොහොම වුණත් මට උපකාරවත් උනේ ඊළඟට ආලාර කාලාම උද්දකාරාම ඒ දෙපළගෙන් පස්සේ මේ පස් දෙනා ඒ දෙනා ඒ පස් දෙනා සොයාගෙන ගිහින් අපි මේ ධර්මයේ මම මේ ධර්මයෙන් දේශනා කළ යුතුයි කියලා පින්වත්නි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ඉසිපතණයට වැඩියා. ඒ වැඩම කරවල තමයි ඒ සිද්ධිය මේ පින්වතුන් දන්නව. දැන් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කාම භෝගී ජීවිතයකට වැටිලා හැඩරුව ඇති ශරීරයක්, රන් වන් පාටින් යුක්ත ශරීරය, නිල් පාට කුකුල් පෙඳසේ දිලිසෙන දෙබම ඒ වගේම හිසකෙස්. මේ වගේ මහා දර්ශනීය පෙනුමක් ඇතිවන්නේ කාම භෝගී ජීවිතය සැපවත් ආහාර පාන වලින් යුක්ත කෙනෙකුට විතරයි. දැන් අපි හොයාගෙන එනවා. අපි එන නිසා සලකමු ඒ අර අමුතු පිළිගැනීමක් වතාවක් කිරීමක් වෙඳුම් පිදුම් කිරීමක් නෑ කළ යුතු වන්නේ. ඒ පස් දෙනාගේ නිගමනය ඒකයි. බුදුරජාණන් වහන්සේ වැඩි ආසන්නයට වැඩි විට ඒ අයට බැරි වුණා අර කතිකාවතෙහි පිහිටලා ඉන්න. අප උපස්ථාන කළා, පැන් පිළියෙල කළා, වඩා හිඳුවලා ඒ සුහදව කතා බස් කරමින් "ඇවැත්නි" කියලායි කතාව පටන් ගත්තේ. "ඇවැත්නි ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ" ඇවැත්නි කියන වචනේ කියන්නේ පින්වත්නි තමන් හා සම කෙනෙකුටයි. ඇවැත්නි ආයුෂ්මතුන් වහන්සේ ආදී තේරුම් ඇති අදහසක් ඒ. බුදුහාමුදුරෝ වදාරනවා, මහණෙනි ඔබ වහන්සේලා තාපසවරුනි දැන් මට ඇවැත්නි කියන්න එපා. මම දැන් බුදුබවට පත් වුණා. අර අය කියනවා නෑ අපේ පිළිගැනීමක් නෑ ඇවැත්නි ඒ ගැන. කරුණු පැහැදිලි කරන ඊළඟට බුදුහාමුදුරුව මතක් කළා ඔබ වහන්සේලා මට සැලකුවා. මම විඳපු දුක ඔබ වහන්සේලා දන්නවා. අරතරන් ඇටසැකිල්ලක් බවට පත් වෙලා දැන් මැරෙයි කියන තත්ත්වයට පත් වෙලා මා ඇදවැටුණු වෙලාවේවත් මං ඊට පස්සෙවත් කලින්වත් ඔබ වහන්සේලාට නිකමටවත් කිව්වද මා ධර්මයේ අවබෝධ කළාය කියන බව. ඇවැත්නි ඔබ වහන්සේ එහෙම ප්‍රකාශ කළේ නැහැ. එතෙන්දි කිව්වෙත් ඇවැත්නි. ඊළඟට කරුණු පැහැදිලි කළා තමා බුදු බවට පත් වුණු බව ස්ථාවර කරනු පිණිසයි වඩින්ටේ දැන් ඇසලපුර පසළොස්වක් පොහෝ දිනේ. ඔබ වහන්සේලාට මා අවබෝධ කරගත් ධර්මය දේශනා කරන්ටයි මේ දුරගමනක මා හුදකලාව පැමුණුනේ කියලා අර පස් දෙනා වහන්සේ වඩා හිඳුවාගෙන මිගදාය මුවන් මෙරීම තහනම් අභේ භූමියක්ගේ ප්‍රදේශයේ බරණස ඉසිපතණිය කියන දර්ශනීය උද්‍යානයේදී උන් වහන්සේ ඇසලපුර පසළොස්වක් පොහෝ දවසක ධර්ම දේශනාව පටන් ගත්තා. දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා යනුවෙන් බුදුරජාණන් වහන්සේ ධම්සක් පවතුන් සූත්‍ර දේශනාව නිම වෙත්ම ඒ ආරම්භ කළ කොණ්ඩඤ්ඤ තාපසයාණන් වහන්සේ දහසක් නයින් ප්‍රතිමන්දිත උතුම් වූ සෝවාන් ඵලයට පත් වුණා. දැන් ඒ පස් දෙනාම උන් වහන්සේගේ ගෝල පැවිදි පිරිසක් බණහල නිම වුණායින් පස්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේ වදාළ බණ. ඒ ප්‍රදේශයට ආසන්න නගරයක නම ගිය කෙනෙක් යසකුල පුත්‍රයා. මහා ධනේශ්වර පවුලක කෙනෙක්. ඒ කුමරාත්මේ ගිහි ගේ ගැන කලකිරීලා පැමුණුනා ගෙදරින් මව්පියන්ට නොහඟවා. බුදුරජාණන් වහන්සේ හමු වුණා, සාකච්ඡා කළා, බණ ඇහුවා, පැවිද්දට පත් වුණා ඒහි භික්ෂු භාවින්. දැන් පැවිද්දේ අපේ මිත්‍ර මහා ධනේශ්වර යසකුල පුත්‍රයා මහණ උණයි කියන ආරංචිය ලැබිලා ඔහුගේ ප්‍රධානම මිත්‍රයින් හතර දෙනෙක් ඒ හතර දෙනාත් ඇවිදින් බණහල පැවිද්දට පත් වුණා. ඊළඟට මේ ආරංචියෙන් තව 50ක් පමණ
54 දිනක් ඇවිදින් ඒ අයත් පැවිද්දට පත් වුණා. මේ වන විට පස්වග මහණුන් වහන්සේලාත් මේ යසකල පුත්‍රයාගේ පිරිසත් බුදුරජාණන් වහන්සේ සමග ලෝකේ 61 නමක් රහතන් වහන්සේලා ඇති වෙලා බුදුරජාණන් වහන්සේ මූලිකත්වයේ දැන් ඇසලපුර පසළොස්වක් බොහෝ දවසේ මේ දේශනාව පසුවදා පටන් වර්ෂාන ඍතුව බුදුරජාණන් වහන්සේ ඒ ඉසිපතනයේම මේ පිරිසත් සමග මේ 60 දෙනා වහන්සේත් සමග වස් සමාදන් වුණා. ඒ ළඟට උන් වහන්සේ ඉතා වැඩගත් සේවාවක් කළ අර 60 දෙනා වහන්සේට ධර්මයේ කියා දුන්නා මේ ප්‍රචාරය කරන ආකාරය. අන්න ඒ වෙලාවේදී ප්‍රකාශ කළ මාතෘකා පාඨයක් තමයි මහා වග්ග පාළියේ සඳහන් වෙන මේ වාක්‍යය මා ඉදිරිපත් කළේ. මුත්තෝහං භික්ඛවේ සබ්බපාසේහියේ දිබ්බායේ ච මානුසා. තුම්හෙපි භික්ඛවේ මුත්තා සබ්බපාසේහියේ දිබ්බායේ ච මානුසා. චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියලා. ඒ වාක්‍යය තමයි උන් වහන්සේ ඒ අයට පුහුණු කළේ. උන් වහන්සේ මතක් කළා එවැත්නි ඔබ වහන්සේලා 60 දෙනාම දැන උගත් අය. තක්ෂලානුවර උසස් අධ්‍යාපනය ලැබූ අය. ඒ වගේම මුහුකු රාගය බුද්ධියක් ඇති අය. වංශවත් පරම්පරාවල් වලට අයත් අය. කිසිදු අඩුපාඩුවකින් තොර අය මහා සම්පත් අතහැර දාලා ආපු පිරිසක්. ඔබ වහන්සේලාට නෑ ශබ්ද ශාස්ත්‍රයේ පිළිබඳව ඉගැන්වීමක් කළ යුතු වන්නේ. දැන් මේ ධර්මයේ ඔබ වහන්සේ අවබෝධ කරගෙනයි තියෙන්නේ. දිව්‍ය ලෝක පිළිබඳව, මනුෂ්‍ය ලෝක පිළිබඳව අපි ළඟ යම් කිසි බැඳීමක් තිබුණ නම් ඒ සියල්ලක්ම මමත් දැන් ඉවර කරලයි ඉන්නේ, ඔබ වහන්සේලාත් ඉවර කරලයි ඉන්නේ. ඒ තේරුමයි මුත්තෝහං භික්ඛවේ සබ්බපාසේහි යේ දිබ්බායේ ච මානුසා කියලා කිව්වේ. මමත් දැන් මිදිලා ඉන්නේ මේ ක්ලේශයන්ගෙන්. තුම් හේපි භික්ඛවේ මුත්තා සබ්බපාසේහි යේ දිබ්බායේ ච මානුසා. ඔබ වහන්සේලාත් එහෙමයි නෑ කිසිදු හැඟීමක් බැලීමක් ඇල්මක් මේ මනුෂ්‍ය ලෝකයේ ගැන ආශාව මුල් කරගත් අදහස් නෑ දිව්‍ය ලෝක පිළිබඳවත්. දැන් මේ දේශනාව ධර්මයේ අපි පැහැදිලිව කියා දිය යුතුව තිබෙනවා. ඔබ වහන්සේලා දැන් වඩින්න ඕන මේ වස් කාලයේ නිම වුණායින් පස්සේ දේ ඒකේන න අගමිත දෙනමක් එකමග යන්න පාපේ පිරිස අඩුයි. ඒ නිසා එකනම එකනම බගින් වඩින්න ඕන. ඒකයි මා ඒකේන දේ අගමිත කියලා ප්‍රකාශයක් කළේ. ඔබ වහන්සේලා ගිහින් අපේ පරමාර්ථයේ මොකක්ද? චරත භික්ඛවේ චාරිකං හැසිරෙන්නේ මොකටද? බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය. බහුජන හිතාය අන්න ඒක අපි පළමුවෙන් කරිය යුතු දෙයක්. අත්තාය හිතාය සුඛාය කියන මෙන්න මේ බණ පද තුන උන් වහන්සේ හොඳට විග්‍රහ කළා ඔය දෙතුන් මාසයේ තුල අර මහා පඬිවරයාණන් වහන්සේලාට කියලා දුන්නා. අත්තාය ඔබ වහන්සේලා දැන් ගමකට යා යුතුව තිබෙනවා. ඔබ වහන්සේලා ගමකට යනකොට මිනිසුන් විමසිල්ලෙන් බලයි. මොකද බෞද්ධයෙක් බෞද්ධාගමක් ලෝකේ නැහැ. බුදුවරේ පහළ වෙලා ධර්මයේ පහළ වෙලා අෂ්ඨාරි පුද්ගල මහා සංඝ රත්නේ පහළ වෙලා. ඒ ආරංචිය දීගණයි ඔබ වහන්සේලා යන්නේ. මේ දඹදෙව ඉන්නේ දේව ආගම, බ්‍රහ්ම ආගම, ජෛන ආගම ආදී වශයෙන් තව බොහෝ ආගම් අධහන පින්වත් පිරිසක් ඉන්න රටක්. රට බොහොම දුප්පත්. මේ ජනතාව සුඛිත මුදිත කිරීමයි අපේ පළවෙනි අර්ථය වෙන්න ඕනේ අත්හාය. ඔබ වහන්සේලායි ගමකට ගිය විට යම්කිසි උයනක විවේක ස්ථානයක නවතින්ට ඕනේ. එතකොට මහජනයා ඔබ වහන්සේලා දකින්න බලන්න එනවා. තොරතුරු අහනවා කවුද මේ අලුත් පුද්ගලයා? ක්‍රමවත් පරිදි හිසරැවුල් මුඩු කරලා තිබෙනවා.
කාසාය වස්ත්‍රයක් ක්‍රමවත් සැලසුමකට අනුව පැලඳගෙන තිබෙනවා. ඒ වගේම පාත්‍රය ඊ ළඟට උන් වහන්සේගේ උදාර ගුණ ඉස්මතු කොට පෙන්වන තවත් ගුණාංග රාශියක් දෙපට සිවුර තනිපට සිවුර ආදීන් සැරසීලා. මේ උපශාන්ත පුද්ගලයා කවුද? බැලූ විට පහපත් කෙනෙක් ඔබ වහන්සේලා දැක්කහම කවුරු සතුටු වෙනවා? ඊ ළඟට ඒ අය ආහයි මොකද්ද අදහස? කවුද ඔබ වහන්සේලා කියලා? නිබයව ඔබ වහන්සේලා ප්‍රකාශ කරන්න ඕනේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා දැන්. සුද්ධෝදන මහරජයාගේ පුත්‍ර සිද්ධාර්ථ ගෞතම කුමරා ගිහිගේ අතරලන් වනගත වෙලා දුෂ්කර ක්‍රියා කරලා දැන් සරුවඥතා ඥානියට පත් වෙලා නිමයි. උන් වහන්සේගේ අනුගාමිකයෝ අපි ශ්‍රාවක පිරිස ඔබට යහපත පිණිසමයි මේ ආවේ කියන කාරණේ සිහිපත් කරමින් අර සාමාන්‍ය ජනතාවට අත්හාය අර්ථ සංරක්ෂණයේ පිණිස හේතු වන පරිදි කාරණා කියන්ට ඕනේ. ඔබ වහන්සේලා ඒ ගැන දන්නවා. ඒ ජනතාවට පළමුවෙන්ම කිය යුතු වන්නේ කරන කියන කටයුතු වේලාවකට ක්‍රමයකට පිරිසිදුව සංවිධානාත්මකව ඒ වැඩ කටයුතු කිරීමේ අගය පැහැදිලි කරන්න. ඊළඟට තමන්ගේ ගේදුර පිරිසිදු කර ගැනීම අර දුප්පත් අහිංසක ජනතාව අපිරිසිදුකම් බැලුවා කවුරුත් එකට ඉන්නේ මේ දුප්පත් තැල්පත්වල. වර්ෂා කාලයේට මඩ ගොඩක් ඒ වගේම පායන කාලයේට දූවිලි ගොඩක් දඹදිව වැඩි ප්‍රදේශයක් එහෙමයි. ඒ නිසා ඇවැත්නි ඔබ වහන්සේලා අර අයට කරුණු පැහැදිලි කරන්න ක්‍රමවත්ව පළමුවෙන්ම සාමීචි පටිපන්නෝ කියන ගුණේ තියෙන්න ඕනේ. ඒ මිනිසුන් එක්ක සුහදව හොඳට කතාබස් කරලා සම්බන්ධ වෙලා ඒ අයට කියන්න ඕනේ ගේ දොර පිරිසිදුව, කෑම බීම කන බොන තැන, අඳින වස්ත්‍ර පරිහරණය කරන පැදුරු කොට්ට, ඔය හැම එකක්ම පිරිසිදුව ගේ දොර අතුපතු ගාගෙන ඔය මකුණු දැල් කඩලා ඒ ආදී වශයෙන් ඉතාමත්ම පැල්පත උනත් පිරිසිදුව තියාගන්න ඕනේ. අවතත් පිරිසිදුව තබා ගන්න ඕනේ. මල්වල් මල්ගස් ආදීන් සරස ගන්න ඕනේ, පළතුරු ගස් ආදී. ඊළඟට ඒ අයට කියා දෙන්න ඕනේ ඒගොල්ලන්ගේ ධාන්‍ය මේ කඩල පරිප්පු වී ඔය ආදී ධාන්‍ය ඒවා මීය කාල විනාශ වෙනවා බොහෝ දේ හරියට පරිස්සම් කරගන්නේ නැතිකම නිසා. ඒ නිසාම දුප්පත් වෙලා ඔබ වහන්සේලා උගත් අය, දේපල තිබෙන අය, ධනෙ පරිහරණය කළ පවුල්වල අය, ඒ නිසා ඔබ වහන්සේලාට තිබෙනවා ඒ දැනීම. ඔවුනට කරුණාවෙන් කියන්න ඕන ඒවා අර පරිස්සම් කරගන්න ක්‍රම මේ යංගෙන් වේ යංගෙන් පරිස්සම් කරගන්න පිළිවෙල කියන. ඒවා පිරිසිදු කරගෙන පිළිවෙලක් වෙනකොට ඒ ඇත්තන්ට ලොකු උදව්වක් වෙනවා. නාස්ති වෙන ආහාර පාන ඉතුරු වෙනවා. දැන් ධාන්‍ය අරගෙන සස්්‍ය නෙලාගෙන මාස 6ක් විතර ඉවර වෙනකොට, මාස 6ක් ගත වෙනකොට ඒ ධනිය ඉවරයි. ඒ ධාන්‍ය වර්ග දැන් අවුරුද්දක් විතර පරිහරණය කරන්න පුළුවන් වෙනව ඔය කියන විදිහට ක්‍රමවත් සැලසුමක් ඇතුව අර පරිස්සම් කරගන්න කරුණු පැහැදිලි කළාම. ඔය අධ්‍යාපනයේ දෙන කෙනෙක් දඹදිව දැනට නැහැ. ඒ නිසා අත්හාය අර්ථ සංරක්ෂණය මෙලව දියුණුව දැන් දියුණුව ඇති වෙන ආකාරයෙන් ස්පනා පිටම දියුණුවක් ලැබෙන ආකාරයෙන් ওই පාඩම් ටික කියලා දෙන්න ඕනේ. ඊළඟට ඇවැත්ති තව දෙයක් අත්තාය හිතාය හිතවත්කම. ඒ ගේ දොර කතා බස් කරන පිළිවෙල අයියා මල්ලිට, මල්ලි අක්කට, භාර්යාව ස්වාමි පුරුෂයාට, ස්වාමි පුරුෂයා භාර්යාවට, අහල පහල අය ප්‍රියශීලීව ඔබ වහන්සේලා කියා දෙන්න ඕනේ කතා බස් කරන හැටි. නේලා කන්න සුකා හදයංගම අපෝරී බහුජන කන්තා බහුජන මනාපා. ඔන්න කතා කරන පිළිවෙල. ඇවැත්නි මේ තීරුම් ඔබ වහන්සේලා දන්නවා.
උගත් පිරිසක් ඒ අයට කියන්න නේලා කතා කරනකොට නම්්‍ය සීලීව කතා කරන්න. තව කෙනෙක් කලකිරීමටපත් නොවන විදිහට වචන තෝරගෙන භාෂාව හසුරුවන්ට ඕනේ. ගෙදර දොරේ වුණත් එහෙමයි. නේලා කන්න සුකා කනට මිහිරි වෙන්න ඕනේ අනිත් එක්කෙනා කතා කරනකොට නේලා කන්න සුකා හදයංගමා හදවත දිනා ගන්න විදිහට බොහෝම මෘදු මොලොක් යහපත් වචන වලින් ප්‍රියශීලීව කතා කරන්න ඕනේ. දුරදිග බලලා කතා කරන්න ඕනේ. ඇනුම් පද වලින් තොරව කතා කරන්න ඕනේ. වචනය පිටකල යුතුව තිබෙන්නේ හොඳට හිතලමතල කල්පනා කරලයි. කටට වචන ආපිලිවෙලට කියාගෙන යන්න හොඳ නැහැ. හදයංගම අපෝරි ඊතා වචන පැහැදිලිව බෙදලා ක්‍රමවත්ව පිරිසිදුව කතා කරන්න ඕනේ. බහුජන කන්තා බහුජන මනාපා සෑම දිනාගේම සතුටක් සන්තෝෂයක් මනාප බවක් ඇති වෙන විදිහට gedara dore කතාබස් කරන පිළිවෙල ඒ අයට ඔබ වහන්සේලා පැහැදිලිව කියා දෙන්න ඕනේ. එතකොට ගමේ අය අහල පහල අය අතර විශාල බැඳීමක් සමගියක් එකමුතුකමක් ඇති වෙනවා. ප්‍රියශීලී බවක් හැමෝ අතරම සහෝදරත්වයක් මේ අපේම පවුලේ අය වගේ දැන් ගමම කියන හැඟීමක් ඇති වෙන තත්ත්වයට ඔබ වහන්සේලා ඒක පුහුණු කරන්න ඕනේ. මේ කලහම හිතාය. දැන් කවුරුත් බොහෝම හිතවත් ලැබි. එතකොට මේ අර්ථ සම්ප්‍රක්ෂේ අර්ථ සංරක්ෂණය එක්ක මේ ප්‍රියශීලී බව ඇති වුණහම ඒකේ ප්‍රතිඵලයේ තමයි අපි නොදැනුවත්වම ඇවැත්නී සුඛාය සපවත් බව. සපවත් බවක් දැන් gedara dore ඉතිරියක් තියෙනවා. ලෙඩ දුක් අඩුවේ දැන් පිරිසුදුකම වැඩිවීමෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලය. ඊළඟට කතාබස් කිරීම සමගිය එකමුතුකම සහෝදරත්වයේ ඕනෝන්ට උපකාරවත් වීම මේ කටයුතු වෙනකොට දැන් ගමේ විශාල දියුණුවක්. ඔන්න ඔය තත්වයට පත් කරන්න ඕනේ. ඒක තමයි සුඛාය සපේ කිවි. මේ දේශනාව කරගෙන යනකොට පින්වත්නි මහ පුදුමයක් වුණා. පුදුමේ මොකක්ද? මේ බුද්ධාගම වැළඳගත් පවුල් ගම් ටික දවසක් යනකොට අනිත් අයට පේනවා අපිට වඩා දියුණුවක් මේ මිනිස්සුන්ගේ දැන් තියෙනවා. මේ අලුතෙන් ආපු බුදුදහම පිළිගත් පවුල් වල ගෙවල් වල ගම් වල ඒගොල්ලන්ගේ ගෙවල් වල ආහාර පාන තියෙනවා. ලෙඩ දුක් අඩුයි. ඉතිරියක් තියෙනවා. එකමුතුකමක් තියෙනවා. සමගියක් තියෙනවා. ප්‍රියශීලී බවක් තියෙනවා. අර අනිත් අයට මේක පෙනින්න පටන් ගත්තා. ඒ අය කල්පනා කළා මේක මේ බුද්ධාගමේ ඉරිදි බලයක් කියලා. ඇත්ත වශයෙන්ම බුද්ධාගමේ ඉරිදි බලයක් නෙවෙයි, බුදුහාමුදුරුවෝ යෙදූ උපායශීලී සැලසුම. රට හදාගන්න ඒ පිළිවෙල ක්‍රියාත්මක වුණා. ඒ පාර අනිත් අයත් ගම් නියම් ගම් පිටින් බෞද්ධ ආගමට හැරෙන්න පටන් ගත්තා. අන්න ඒකයි ඔය අන්‍ය ආගමිකය එදා හිටිය බුදුරජාණන් වහන්සේගෙන් අපට විපතක් කියන තීරණයකට බැසගෙන තිබුණේ. මේ විදිහට උන් වහන්සේ බලන්ඩ ගම රටතොට හදාගෙන ගියා. ඒ ළඟට මේ ධර්මයේ දේශනා කළ තව පිළිවෙලක් තමයි ඒ කාරණා කියලයි මේ දන් දීම, සිරු රැකීම, යහපත් ගති ප්‍රවතුන් සිරු රැකීම කිව්වේ. ඒකයි අමුතු දෙයක් නෙමේ. යහපත් ගති ප්‍රවතුන් වලින් යුක්තව විෂම ගති ප්‍රවතුන් වලින් තොරව ජීවත් වෙන්න. ඔය ටික කියා දුන්න ඕක තමයි ශීලිය. දානේ කිව්වේ කාට කාටත් නැති බැරි අයට, ආගමික වශයෙන් එන තාපසවරුන්ට, කාටත් උපකාරවත් වෙන ආකාරයෙන්. ඊළඟට පින්වත්නි බ්‍රාහ්මණ මහා ධන කුවේරෝ හිටියා. මහා ශාල බ්‍රාහ්මණ පවුල්, ඒ වගේම මහසිතු පවුල් රජවරු බුදුරජාණන් වහන්සේ දකින්ද බලන්ද ඒ අයත් ආවා. ඊළඟට බුදුහාමුදුරුවෝ වෙතට ආපු අර අයටත් උන් වහන්සේ කරුණ පැහැදිලි කළේ අමුතු විලාසයකින්. පළමුවෙන්ම පුද්ගලයාට පුද්ගලයා ගැන අවබෝධයක් ඇති කෙරෙව්වා. ඔබේ පාට පෙනුම, ඔබේ ප්‍රියශීලීකම, ඔබේ දැනුගත්කම, ඔබේ නිරෝගීතාවයේ ධනවත්කම, ගෙවල් දොරවල්, වතු පිටි කුඹුරු, යාන වාහන, රන් රිදී මුතුමැණි, මේ වගේ සකලවිධ සම්පත්තියෙන් ඔබ පරිපූර්ණ පුද්ගලයෙක්. බුදුහාමුදුරුවෝ ඔහුට ඔහුගේ තත්ත්වය නිබයව පැහැදිලි කළා.
ඉතින් අර සිටුවරුන්ට විශාල සතුටක් ඇති වුණා. අපි ගැන අවංකව අපේ තත්ත්වයේ පැහැදිලි කරන උත්තමීක් බුදුහාමුදුරුවෝ ඒ කාරණා ටික පැහැදිලි කළ ඊළඟට උන්වහන්සේ ප්‍රශ්න කරනවා මත ප්‍රශ්නයක් මතු කරමින් ඔබට මේ තත්ත්වය ලැබුණේ ඇයි? ඔබ ප්‍රශ්නේ ඒකයි. ඔබ පෙර ආත්මවල මේ ආත්මයේ පුළුවන් තරම් අන් අයට උපකාරවත් වෙලා තියෙනවා. විශේෂයෙන් පෙර ආත්මවල දීමනාව කරලා තිබෙනවා. කාගේ යහපතට කටයුතු කරලා තිබෙනවා. යහපත් ගතිපවතුන් ඇතුව ජීවත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබ මේ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ගමේ රටේ තුටේ ඔය හැමතැනකම. එහෙමනම් දැන් ඔබ මතුවටත් ඔය තත්ත්වයේ ලැබුණු කැමැතිනම් කැමැතිද කියලා අහනකොට අකමැති කිසි කෙනෙක් නෑ කැමැති. එහෙමනම් ඔබ කළ යුතු දේ කුමක්ද? අන්න අර අවත ඉන්න මිනිස්සු ගැන බලන්න. ඔබට පේනවා ඔබේ ඉඩකඩම්වලම සේවය කරන මිනිස්සු. ඒ වෙලාවට කෑම ටික නෑ, අඳින්න නෑ, ජීවත් වෙන්න ක්‍රමයක් නෑ, ලෙඩට බෙහෙත් ටික නෑ. මෙන්න මේ අසරණ ජනතාවට උපකාරවත් වෙන්න ඒ මිනිසුන්ව ටිකක් උසස් තත්වයට පත් කරන්න ටිකින් ටික ඔබ කටයුතු කරන්න ඕනේ. පළමුවෙන්ම ඔබ කළ යුතු දේ තමයි निराහාරව අතන මෙතන මැරෙන මිනිස්සු ඉන්නවා. ඒ නිසා ඒ අයට හොඳට කන්න බොන්න දෙන්න ඔබේ ධනෙ වැය කරලා ඒක ඔබට මතුවටක් යහපත පිණිස පවතිනවා. ඔන්න මේ දේශනාව අහලා අර මිනිස්සු සිටවරු රජවරු තව පරිත්‍යාගශීලී වුණා. ඊළඟට ඒ අය කලේ මොකක්ද? එක සිටවරේ දානශාලාවක් හදලා දවසකට 200කට කෑම බීම සපයන විට අනිත් සිටවරයා දානශාලාවල් දෙකක් හැදුවා. ඔය විදිය සමහරු හතරක් හදාගත්තා. තම තමන්ගේ වත් පොහොසත්කම් අනුව සිටවරු තරඟකාරී බවකට පත් වෙලා මහජනතාවට උදව් කරන්න පටන් ගත්තා. ඊළඟට සීසෑම සඳහා නගුල ඒ වගේම ඌමනා කරන උපකරණ හරක බාන ඒවා දෙන්න පටන් ගත්ත වෙනදාට වඩා උනන්දුවෙන් මහජනයාට සලකන්න පටන් ගත්ත ගෙදරක මරණයක් මංගලයක් වුණත් ඒවාට උදව් කරන්න අර දුප්පත් මිනිස්සු වෙනුවෙන් මේ ධනවත් පිරිස ඉබේම මේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව අහලා ඒ පැත්තට හැරුණා. ඒකෙන් උනේ මොකක්ද? ඒ දෙපාර්ශවයේ අතරම විශාල බැඳීමක් ඇති වුණා. අන්තිමට මොකක්ද ප්‍රතිඵලය? නැති අය තුල දුප්පත් අය තුල හැඟීමක් ඇති වුණා. අපේ ආරක්ෂාවට රටේ යමක් කමක් තියෙන මිනිස්සු ඉන්න ඕනේ කියන හැඟීමක් ඇති වෙන තත්ත්වේ පරිවර්තනයක් වුණා. ගැටලු නැති වුණා. ඊළඟට කොයිතරම් දුරට මේක දියුණු වුණාද කියතොත් බිම්බිසාර මහරජතුමාගේ රාජකීය අමුත්‍යෙක් වශයෙන් කොසල් මහරජතුමා රජගහනුවරට ආ වේලාවක එතුමාට කාරණයක් කිව්වා. බිම්බිසාර රජතුමනි, ඔබතුමාගේ රටට වඩා මගේ රට විශාලයි. ඒ වුණාට මගේ රටේ ධනවත් අන්ත උදව් උපකාර කරන්න පුළුවන්, ව්‍යාපාර දියුණු කරන්න පුළුවන් අය අඩුයි. ඒ නිසා ඔබේ රටේ හුඟක් ඉන්නවා වාසනාවන්ත මිනිස්සු. දියුණු වෙන්න පුළුවන්, අනිත් අය දියුණු කරවන්න පුළුවන්. ඒ නිසා ඔබේ රටෙන් මට එබඳු පිළිසක් දෙන්නේ කිව්වා. මට කරන එකම උපකාරය ඔබ ඒකයි. මේ රජ කෙනෙක් තව රජ කෙනෙකුගෙන් කරන ඉල්ලීමක්. අන්න ඒ කාරණේ උඩ පින්වත්නි, බිම්බිසාර මහරජයා පිළිසක් එක එක ව්‍යාපාර කරන්න පුළුවන් දක්ෂ පුණ්‍යවන්ත කීපපලක් දුන්නා කොසල් මහරජුරුවන්ගේ සැවැත් නුවරට. එයින් එක්කෙනෙක් තමයි සුදත්ත කියන්නේ. ඒ සුදත්ත තමයි අන්තිමට සැවැත් නුවරට ගිහින් ව්‍යාපාර දියත් කළ මහා ධනවතෙක් වෙලා දානපතියෙක් වෙලා ප්‍රසිද්ධියට පත් උනේ අනාථ පින්ඩික මහසිටුතුමා කියලා. ඔය අනාථ පින්ඩික මහසිටුතුමා කියන්නේ බිම්බිසාර රජුරෝ රජගහනුවරින් දුන්නු රට දියුණු කරන්න දුන්නු එක්තරා තරුණේ. අන්න ඒ වගේ ගනුදෙනු ඒ කාලේ තිබුණා. එවන් තත්ත්වයට රජවරු පවා දියුණු වෙන තැනට ඔවුන්ගේ මනස අනුක්‍රමයෙන් තථාගත බුදුරජාණන් වහන්සේ හැදුවා.
ඔය ක්‍රමයටයි උන් වහන්සේ ධනපතියන් දානපතියන් බවට පත් කරලා රට නගා සිටවීම කළේ. ඒ ළඟට තව ප්‍රශ්නයක් ඇති වුණා. මේ පැත්තෙන් ඇවිදින් යසෝදරා කුමාරිකාව ප්‍රජාපති ගෝතමිය තමත් බලවත් ශාක්‍ය කුමාරිකාවන් සහ අනිත් ප්‍රදේශවල රාජකුමාරිකාවරු නොයෙක් දෙනා ඇවිදින් අපටත් මහනකම. බුදුරජාණන් වහන්සේ බැලුව මේ වෙලාවේ ඒක අතගැසිය යුතු නෑ. මොකද ඉන්දීය සමාජයේ නෑ කාන්තාවට තනක් දෙන්නේ. ඒ බ්‍රහ්ම ඉගැන්වීම් බ්‍රාහ්මණ ඉගැන්වීම් එහෙමයි. ඒගොල්ලන්ගේ වේද වේදාන්තවල උගන්වන්නේ මනුස්මෘතිය බඳු. මේට අවුරුදු 10,000කට කලින් ලියවිච්ච පොත්පත්. ඒ වායේ තියෙන්නේ කාන්තාවට තනක් දෙන්න එපා. බාල්‍යයේ පිතුරු වසයේ තිස්තේ ප්‍රාණි ග්‍රාහස්‍ය යෞවනේ පුත්‍රාණං භරතරී ප්‍රේතේ නභජේ ස්ත්‍රී ස්වතන්ත්‍රතාං. මෙහෙමයි ඉගැන්වීම් තියෙන්නේ. බාල්‍යයේ පිතුරු වසයේ තිස්තේ බාල ගෑනු ළමය විවාහයට පත් වෙන තුරු තම පියාගේ පාලනයේ යටතේ දැඩි ලෙස ජීවත් විය යුතුයි. දැඩි පාලනයක් පියාගේ මේ ගැහණු දරුවාට. බාල්‍යයේ පිතුරු වසයේ තිස්තේ ප්‍රාණි ග්‍රාහස්‍ය යෞවනේ තරුණ වියටපත් කාන්තාව විවාහ වුණායින් පස්සේ තම ස්වාමි පුත්‍රයාගේ දර දඬු පාලනයේ යටතේ ජීවත් විය යුතුයි. නිදහසක් නැහැ. පුත්‍රාණං භරතරී ප්‍රේති. දරුවන් ඇති වුණායින් පස්සේ ඒ අම්මා දියණිවරුන්ගේ අනසක යටතේ නොවන් පුතණුවරුන්ගේ අනසක යටතේ මහලු අම්මා ජීවත් විය යුතුයි. ඒකයි මනුස්මෘතිය උගන්වන්නේ. නභජේත් ස්ත්‍රී ස්වතන්ත්‍රතාං. ඒ මිසක් කවරදාකවත් කාන්තාවට නිදහසක් නොදිය යුතුයි. ඒ දර්ශනයයි දවදිව කාවැදිලා තියෙන්නේ. අන්න ඒ නිසා එබඳු සමාජයක එකපාරටම මෙහිනිසස්නක් ඇතිකොලොත් ඇතිවෙන්නේ අරුබුදයක් බෑ ඒකට මුහුණ දෙන්න. ඒ නිසා ශාසනයේ චිරස්ථායී වුණායින් පස්සේ රට පුරා ස්ථාවර වුණායින් පස්සේ ඒ තත්ත්වයේ ඇති කරනවයි කියලයි ආනන්ද හාමුදුරුවන්ට දෙවරක්ම කිව්වේ විටින් විට ඉල්ලන වෙලාවේදී නියෝජිතයෙක් වශයෙන්. ආනන්ද මෙහෙනි සස්නක් ඇති කිරීමට මේ කාලේ නොවේ. ඒ කියන්නේ තාම කාලේ පැමිණිලා නැහැ කියලයි. එහෙම කියලා ඒකත් කල් දාලා ඒ ළඟට උන් වහන්සේ කාන්තා නිදහස පිණිස කරුණු කියාගෙන ගියා. විවිධ ප්‍රශ්න මතුණා. අන්තිමට උන් වහන්සේ මන්තරකාරී ඒ විතරක්ද නැහැ සිය දහස් ගණන් අය පැවිදි වෙන්න පටන් ගත්තයින් පස්සේ තරුණ කාන්තාවන් කනවැන්දුම් බවට පත් කරන කෙනෙක්ය ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කියලා දඹදිව උන් වහන්සේට චෝදනා කරන්න පටන් ගත්තා. ඒ කිසිම දෙයකට කම්පිත වුණේ නැහැ. උන් වහන්සේ ක්‍රමවත්ව ඒ දේශනාව කරගෙන ගියා. ඊළඟට කාන්තා පක්ෂේ ආශිර්වාදයක් උන් වහන්සේට ලැබුණා. එනි අවසාන ප්‍රතිඵලය තමයි මෙහෙනි සස්නක් ඇති කිරීම. ඒ විතරක්ද නැහැ, ඒ මෙහෙනින් වහන්සේලාගේ දක්ෂ විචක්ෂණ බුද්ධිමත්කම් අනුව එතුමියන්ලාටත් එක එක ඨානාන්තර දුන්නා. ඊළඟට තව ප්‍රශ්නයක් තිබුණා පිරිමහන්නම බැරි. ඒ මොකක්ද? කුල ගෝත්‍ර භේදය. හරියට කුල භේද බ්‍රාහ්මණ වංශිකයන් අතර උනත් ගෝත්‍ර භේදය. ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියලා ප්‍රධාන හතරක්. ඒ අනුව නොයෙකුත් වෙනස්කම් තිබුණා. බැරි වෙලාත් අර ශුද්‍ර, ඒ කියන්නේ චණ්ඩාල කුලයේ කෙනෙක් ඉස්සරහට හම්බ වුණොත් අනේ සමහර විට බ්‍රාහ්මරුරු ගහලා මරා දානවා ඒ අහිංසකයා. ඒ මොකද මේ ඉස්සරහට හම්බුණයි කියලා. එක කාලයක් තිබිලා තියෙනවා ওই චණ්ඩාල මිනිස්සු පාරවල් වල යනකොට සීනුවක් ගගහ යනවා. ඒ සීනුවේ ගහනකොට දන්නවා මේ චණ්ඩාල මිනිහෙක් කෙනා. අර බ්‍රාහ්මණවරු හැංගෙවෙනවා මිනිහා ඇහැට පෙනී කියලා. ඔන්න ඔය වගේ තත්ත්වයක් තිබුණු රටක් දඹදිව පින්වත්. ඒ බව අදත් අපට පේනවා. අදත් මේ පින්වත් කෙනෙක් ওই දඹදිව කුතිකුත් යනවා.
බරණස් නුවර අර ගඟ ළඟට ගිය විට පේනම ඇති තත්ත්වය මොකක්ද කියලා ගංගානම් ගඟ කුඩා දරුවන්ගේ බෙල්ල රිදිපටි ගැට ගහලා ඒ ළඟට ගලක් බැඳලා මේ කුඩා දරුවන් ලදරුවන් මලායින් පස්සේ ගඟට දානවා දිවේ ගිලෙන්න මැරුණු දරුවන් ඒ මොකටද එතකොට ඒ දරුවා ස්වර්ගයට යනවා මිනිය බාජට පුච්චල එතනම ගඟට තල්ලු කරනවා ඒ ළඟට මංගල බඳින වෙලාවේ ඒ තරුණ යුවළ මංගල ඇඳුමෙන්ම පිරිසක් එක්ක ඇවිදින් අර ගඟටම බැහැලා තුන් පාරක් ගිලිලා මංගල ඇඳුම් පිටින්ම ආපහු යනවා ඒ මොකටද මේ පව් ගෙවෙන්න ඒ දක්වා ඒ අයගෙන් කෙරුණු පව් ගෙවෙන්න ඔය පින්වත්නි මීට අවුරුදු 2000කට පෙර නෙමෙයි අද හෙට උදේට ගියත් ඔය කියන බරණැස ගංගානම් ගඟ ළඟට ඔය දර්ශනීය දකින්න පුළුවන් තෙරපෙනම ලක්ෂ ගණන් සෙනග මේ ගඟට බැහැලා නාල යන්න නානවයි කීවට මේ සබන් ගාගෙන අපි වගේ නෙමෙයි වරක් හෝ දෙකක් තුනක් ගිරෙනවා පව් හේදෙන්න අන්න එබඳු මේ පැත්තින් මලමිනි තල්ලු කරනවා ඇයි ඒ මැරිච්ච පුද්ගලයා ස්වර්ගයට යන්න ඔන්න ඔය වගේ දර්ශන අදත් තිබෙනවා නම් එදා දඹදිව කොහොම තිබෙන්න ඇද්ද කියන බව මේ පින්වතුන්ට අනුමානින් හිතාගන්න පුළුවන් එබඳු රටක් තමයි ඔය තත්වයට පත් කර ගැනීමට බුදුරජාණන් වහන්සේ මහා මෙහෙවරක් ඉෂ්ට කළේ ඇත්ත වශයෙන්ම රජපෞලක උපන් කෙනෙක් නොඋනි නම් කවදාක්වත් ඔය වැඩේ කරන්න බෑ. අර වගේ උගත්කමක්, නැනවත්කමක්, ඉරිදිමත්කමක්, චතුර කතිකත්වයක්, අසීමිත රූප ශෝභාවක්, ඒ වගේම ලෝකයේ තව කවර කෙනෙකුටවත් නැති ඉතාමත්ම වැදගත් වාංමාලාවක්. ඒ වයින් බුදුහාමුදුරුව කළේ ඔය සේවයේ තමයි. උන්වහන්සේට ලැබුණු යම්කිසි හැකියාවක් තිබුණේ නම් ඒ සෑම දෙයකින්ම කළේ ලෝකයාට උපකාරයක් කිව්වේ ඒකයි. දඹදිව වෙනස් වුණා රජවරු එකමුතු වුණා. ඒ ළඟට මේ දාන ආදී පින්කම් වැඩි දියුණු වුණා. විසාකා සිටු දේවිය බඳු මහෝපාසිකාවන් ඒ වගේම මල් කෝසල මල්ලිකා ආදී කාන්තාවන් බන්දුල මල්ලිකා බඳු කාන්තාවන් ඒ ළඟට තව පැත්තකින් උපාලි සිටුතුමා අනේපිඩු සිටුතුමා බඳු තව බොහෝම සිටුවරුන් දානපතියන් පහළ වුණා. බුදුරජාණන් වහන්සේ මේ ආගමික ඝට්ටන නැති කිරීමටත් හරි උදව්වක් කළා තියෙනවා. හැම විටකම උන්වහන්සේ ක්‍රියා කළේ පින්වත්නි සාමේ සමාදානයේ එකමුතු කෘතවේදීත්වයේ ඉස්මතු වෙන විදිහටයි. උපාලි සිටුතුමා වාදයක් කරන්න නිගණ්ඨ නාථ පුත්‍රතුමා එව්වා. බුදුහාමුදුරුව වෙතට මේ මතක් කරන්නේ අදහසක් මධ්‍යම නිකාය උපාලි සූත්‍රයේ වාදීන් පරාජයට පත් වෙලා ස්වාමීනි මං පැහැදුනා මං ඔබ වහන්සේගේ දායකේ නෑ නෑ උපාලි කලබල වෙන්න එපා ඔබ වගේ රටේ නමගිය කෙනෙක් ධනවත් කෙනෙක් බලවත් කෙනෙක් ජෛන ආගමේ නිගන්ඨ ආගමේ ප්‍රධානම දානපතිය ඔබ ඒ විතරක් නෙමේ නාලන්දා නුවර නගරාධිපතිත්වයත් ඔබටයි ඔබ වගේ බලවත් තනතුරු දරන පුද්ගලෙයි ආගමක ප්‍රමුඛ දායකයේ මා සමග සාකච්ඡා කළා නිමෙත්න බෞද්ධේ උණයි කියන එක හොඳ මදි. ඔබ තව ටිකක් කල්පනා කරන්න. කල්පනා කළා බලලා ඊට පස්සේ බෞද්ධෙක් වෙන්න. මේක හරිද කියලා. අනේ ස්වාමීනි මං බොහෝම පැහැදුනා ඔය වචනේ. ආගම් 64ක් දඹදිව මේ තියෙනවා මේ කාලේ. මම වෙන ආගමකට ගියා නම් මගේ උස මහත බඳු දෙගුණයක් තුන්ගුණයක් විශාල පින්තූර ඇඳගෙන උපාලි සිටුතුමාත් අපේ ආගමට හැරුණයි කියලා පෙරහැරවල් යනවා. මම වෙන ආගමකට අද හැරුණා නම් නමුත් ඔබ වහන්සේ කියනවා නෑ ඉක්මන් වෙන්න එපා තව කල්පනා කරලා බලලන් බෞද්ධයෙක් වීම දෙවනුව කරන්න. ස්වාමීනි නෑ වචනයක් මම දැන් ඉස්තර වශයෙන්ම බෞද්ධි. එහෙමනම් උපාලි සිටුතුමනි තව වචනයක් ඔබට කියන්න තියෙනවා. ඔබේ ගෙදර හැමදාම නිගණ්ඨ පූජකවරුන් 1000කට දිනපතා දානෙ දෙනවා. දවල් දානෙ දිනපතාම ඔබේ මාලිගාවේ දෙනවා. එතකොට ඒ දානෙ නවත්තන්න එපා ඔබ බෞද්ධයෙක් උනායි කියලා.
ඒ නිගණ්ඨ පූජකවරුන්ට දීගෙන එන දානේ දිගටම පවත්වගෙන යන්න ඕනේ. ඒක වෙනස් කරන්න එපා. ඒ දානේ බොහොම හොඳ දෙයක්. මේ වචනේ අහලා නිගණ්ඨ ආගමේ ප්‍රධාන දායකතුමා උපාලි තව තවත් පැහැදීමටපත් වුණා, බෞද්ධික වුණා. මේ වගේ කාරණා දිගින් දිගට කියන්න තිබෙනවා, වෙලාවක් නැහැ. කල්පනා කරන්න, ඔය තමයි බුදුහාමුදුරුවෝ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ වක්කලී හාමුදුරුවන්ට, වක්කලී යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. මගේ මේ ශරීරයේ දෙස බලාගෙන ඉඳීමෙන් වැඩක් නැහැ. මගේ ධර්මයේ දෙස බලන්න. මගේ ධර්මයේ දෙස ඔබ බලනවා නම් ඒක තමයි මාව බලනවායි කියන්නේ. මා දෙස බලනවායි කියන්නේ මගේ ධර්මයේ දෙස බැලීම. ධර්මයේ බලනවායි කියන්නේ මා දෙස බැලීම. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. අන්න ඒ කාර්යය ඒ කාර්යය අනුව ඒ පිළිවෙල අනුවම අපි පුරුදු වෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්ම බුදුහාමුදුරුව දකින්න. මේ ශ්‍රේෂ්ඨ මහෞත්මයා ලෝකයට කටයුතු කළේ එහෙමයි. හැම වෙලාවකම උන් වහන්සේ කෘතවේදී වුණා. අර බුදු වෙච්ච වෙලාවෙත් ඒ බුදු වෙන වෙලාවේ පිහිට වෙච්ච බෝගහය තමයි වැඩ හිටියේ සතියක්. ඒ ගස දෙස බලාගෙන කෘතෝපකාරී දැක්ව සමාපත්තිය සමවැදිලා නිරෝධ සමාපත්තියයි මේ කියන්නේ දෙවෙනි සතිය. මෙන්න මේ ආකාරයෙන් අචේතනික ගහට ගලට පවා කෘතවේදීත්වයේ පිළිබඳව කරුණු කියා දීලා ලෝකයට සාමයක් ඇති කරපු මහෝත්තමයාණන් වහන්සේ නමක් සිද්ධාර්ථ ගෞතම ලෝතුරා බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේගේ උපත, ඒ වගේම උන්වහන්සේ බුදු බවට පත්වීම, උන්වහන්සේගේ පිරිනිවන් පෑම කියන කාරණා තුනක් සිදුවෙච්ච නිසායි බෞද්ධ ලෝකයා අද මේ විවිධ පින්කම් වලින් මේ වෙසක් සතිය ගත කරුන් ලබන්නේ. බලන්න, ප්‍රාණඝාත කිරීමකින් තොරව, වෙනත් වැරදි වලින් තොරව දන්සල් පවත්වන, මරණයට කැප වූ සතුන් මරණයෙන් නිදහස් කිරීමේ ව්‍යාපාර, වෙසක් තොරන්, ඒ වගේම වෙසක් දර්ශන ආදර්ශවත්, ඔය විදිහේ දාන ආදී පින්දහම් පෙරහැරවල් නොයෙකුත් ආකාරයෙන් විවිධ කුසල ක්‍රියාවන් වල හැම කෙනෙක්ම යෙදෙනවා. ආරෝග්‍ය ශාලාවේ ඉන්න ලෙඩා වුණත්, හිරගෙදර ඉන්න හිරකරුවා වුණත්, මේ කාලයේ මේ සතියමාර තුල අමුතු ප්‍රබෝධයකින් ගත කරනු ලබන්නේ ඒකයි බුදුහාමුදුරුවන්ගේ බලය. බෞද්ධයන්ගේ ස්වභාවය ඒකයි. ඒ අනුම කල්පනා කරන්ඩ දැන් මේ මා මතක් කළේ බුදුරජාණන් වහන්සේ සේවය දියත් කළ ආකාරය. අර පස්සක මහණුන් ඇතුළු පළවෙනි 60 දෙනාට 60 දෙනා වහන්සේට කරුණ පැහැදිලි කරලා ධර්මයේ දේශනා කරන පිළිවෙල කියාගෙන යන්න ඉගැන්වුවේ එහිමයි. ආත්තාය හිතාය සුඛාය මේ වචන තුනයි මුල් කරගත්තේ අපි. අරථේ පිණිස එතකොට ගෙදර දොරේ අර පරිස්සමක් වෙනකොට දියුණුවක්, නිරෝගීතාවය, ඊළඟට හිතවත්කමක් කතා කරන පිළිවෙල. ඊළඟට ඇති වෙන්නේ කුමක්ද? සාමේ, සමාදානයේ, සෞභාග්‍යය. ඒකයි උන් වහන්සේගේ දේශනාවේ අදහස. සදාචාරයේ, සදාචාරයේ නිසා ලැබෙන ප්‍රතිඵලයේ සාමය. සාමයෙන් ලැබෙන ප්‍රතිඵලයේ තමයි සමෘද්ධිය. කෙනෙක් තව කෙනෙකුට බියක් සැකක් නැතුව ජීවත් වෙනවා. ඒ தત્ත්වයේ ඇති කර ගැනීමේ ඒකායන මාර්ගයේ වදාළ ලෝකයේ යහමකට ගත්ත ඒ ශ්‍රේෂ්ඨතම ගෞතම බුදු පියාණන් වහන්සේ වෙනුවෙනුයි අද මේ වෙසක් සතිය අපි පවත්වන්නේ. ඔය කරුණ කල්පනාවට අරගෙන බුදුරජාණන් වහන්සේ උන් වහන්සේගේ ධර්මයේ තුලින්ම දැකලා අපේ සිත් සතන් පිළි හොඳ தત્ත්වයට පත් කරගෙන අපි සෑම දිනම බෙලව දියුණුවක් ඇති කරගෙන, අපේ ගමේ, අපේ පවුලේ, අපේ රටේ දියුණුවක් ඇති කරගෙන ලෝකයාටත් කළ හැකි සේවයේ එයයි. අපි අපේ ජීවිතේ සකස් කරගත්ත විට ඒක ලෝකයටම බලපානවා. ඒ தત્ත්වයේ ඇති කරගෙන මේ පින් දහම් වල බලයෙන් අපි සෑම දිනාටම තම තමන් පතන බෝධියකින් ලැබෙන
අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්න. ittavatacham hehi sampatam punya sampadam sabbe deva anumodantu sabba sampatti siddhiya ittavatacham hehi sampatam punya sampadam sabbe bhuta anumodantu sabba sampatti siddhiya ittavatacham hehi sampatam punya sampadam සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.